නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි පුරපසලසක පොහොය දවසේ විමුක්ති ආරණ භාවනා මධ්‍යස්ථානයේ සිදු කරන පොහොය වැඩසටහන රටේ ලෝකයේ උදා වෙලා තියෙන වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ වැඩසටහන් සූම් තාක්ෂණිය ඔස්සේ පවත්වන්න සිදු වෙලා තියෙනවා. මේ පින්වතුන් ඒ තමන්ට හැකි පමණ උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා එහෙමත් නැත්නම් සාමාන්‍ය විදියට පංචශීල ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් මේ වටිනා පොය දවසේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වර්ධනය වෙන ආකාරයට ජීවත් වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පොහොය වැඩසටහනේ දේශනාව විදියට අපි මීට පොහොය හතරකට විතර පෙර ආරම්භ කරා චූල වේදල්ල සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන ධර්ම කරුණු අනුව තම තමන් පුහුණු වෙන භාවනාව සම්බන්ධව තමන් මෙතෙක් කල් දරාගෙන ඉන්න මත වැරදි වෙන්නත් පුළුවන්. ඒ වැරදි හරිගස්සගෙන ධර්මානුකූලව තමන්ගේ ඒ පුහුණු කටයුතු සාර්ථක කර ගැනීමට තමයි මේ දේශනාවන් පවත්වන්නේ. අපි මේ චූල වේදල්ල සූත්‍රයේ අන්තර්ගත ප්‍රශ්න එකින් එක සාකච්ඡා කරගෙන ආවා. අවසානයේ 15 වෙනි ප්‍රශ්නය තමයි අපි සාකච්ඡා කරන්න ආරම්භ කරේ. අද දින 15 ඉඳලා ඉදිරියට ඒ අවශ්‍ය කරුණු සම්බන්ධව කතා කරන්න. මේ 15 වෙනි ප්‍රශ්නයේදී විසාක සිටුවරයා දමදින්නා මෙහෙණින් වහන්සේගෙන් විමසන්නේ සංඥා වේදිත නිරෝධ සමාපatti හෝති කොහොමද කියන කතං පණෙයෝ සඤ්ඤා වේදිත නිරෝධ සමාපatti හෝති. මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. මේක සරලව ගත්තෝ ආර්යයන් වහන්සේ කොහොමද මේ සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තියට ශ්‍රාවකයෙක් සමවදින්නේ නැත්නම්පත් වෙන්නේ හෝති කියලා අහන්න ප්‍රශ්නේ ඒකයි. මේ සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය කියන එක මොකක්ද කියලා ඉස්සෙල් දැනගන්න ඕන. දැන් දුක නැති තැනක තමයි නිරෝධයක් තියෙන්නේ. දුක නැති තැන තියෙන තත්ත්වේ තමයි නිරෝධය. මේක නිවන, විමුක්තිය, මෝක්ෂය විවිධ වචන භාවිතා කරලා කියන්නේ දුක නැති තැන. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලත් පෙන්නන්නේ සංසාර විමුක්තිය කියලා පෙන්නන්නේ දුක නැති තැන. මේ දුක නැති තැනක තියෙන ලක්ෂණයක් විදිහට තමයි සංස්කාර තුනම තියෙන්න බෑ. දුක තියෙන තැනක සංස්කාර තියෙන්නේ දුක තියෙන තැනක. දුක හටගන්නේ ක්‍රමයක් සංස්කාර. කාය සංස්කාර වෙන්න පුළුවන්, වචී සංස්කාර වෙන්න පුළුවන්, චිත්ත සංස්කාර වෙන්න පුළුවන්. බලන්න දැන් මේ විසාක සිටුවරයා මුලින් අහන්නේ මේ ප්‍රශ්නයේදී සංස්කාර වර්ග කීයද? සංස්කාර කියන්නේ මොනවටද? කාය සංස්කාර ගැන අහනවා, වචී සංස්කාර ගැන අහනවා, චිත්ත සංස්කාර ගැන අහනවා. සංස්කාර වර්ග තුන ගැන ප්‍රශ්න කරනවා.
විසාක සිටුවරයාට ඕනේ බුදුහාමුදුරුව පෙන්නපු ප්‍රායෝගික අත්දැකීමක් මේ ධම්මදින්නා රහත් මෙණින් වහන්සේට තියද. එහෙනම් එහෙම තියෙනවා නම් දුක නැති තැනක් ලැබිලා තියෙනවා. දුක නැති තැනක් ලැබෙනකොට එක පරියායකින් පැහැදිලි කරන්න පුළුවන් මේ සංස්කාර නිරෝධ වෙන්න ඕනේ. දැන් සංස්කාර නිරෝධ වෙන්නේ නැතුව දුක නැති තැනක් ලැබෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර කියන මේගොල්ලෝ පැහැදිලි කරන රූපාවචර හතරවෙනි ධානය වෙන්න පුළුවන්, අරූපාවචර ධානය වෙන්න පුළුවන්. මේවත් තියෙනවා දුක නැති ස්වરૂපයක්. තාවකාලිකව දුක ඉස්මතු වෙලා නැහැ. නමුත් ඒකට වැඩිය වෙනස්කමක් තියෙනවා බුදුහාමුදුරුව පෙන්නන දුක නැති තැන. ඉන්නේ ඒ බුදුහාමුදුරුව පෙන්නන දුක නැති තැන පැහැදිලි කරන එක වචනයක් තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. නැත්නම් සංඥා වේදිත නිරෝධ. දැන් බලන්න එතන පැහැදිලි කරනකොට දැන් සංඥා වේදනා කියන්නේ චිත්ත සංස්කාර. මේ චිත්ත සංස්කාර සංසිඳුණොත් තමයි සංඥා වේදිත නිරෝධය ලැබෙන්නේ. දැන් මේ චිත්ත සංස්කාර නිරෝධ වෙච්ච තැනක් ධම්මදින්නා හඳුනගෙන තියද නැද්ද කියලා විසාක සිටුවරයාට පැහැදිලි කරගන්න ඕනේ. මොකද එහෙම තැනක් තියෙනවනම් ධම්මදින්නා ආර්ය කියන ගුණය හඳුන්වනවා. සම්මාදිට්ඨිය දන්නවා. මොකද සංඥා වේදනා නිරෝධ වීමෙන් තම නිරෝධ වීමෙන් පහළ වෙන දිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ වගේ සංඥා වේදනා නිරෝධ වුණාම දැන් අපි අහලා තියෙනවා පටිච්චසමුප්පාදයේ එහෙම වේදනා පත්‍ය තණ්හා. එහෙනම් තණ්හා වේදනා නිරෝධ වෙච්ච තැන තණ්හාවත් නිරෝධයි. තණ්හාව නිරෝධ වෙච්ච තැන දුක තියෙනවා. ඒ වගේ දැන් සංඥාව නිරෝධ වෙච්ච තැන නෙමෙයි මෙතන කියන්නේ, වේදනාව නිරෝධ වෙච්ච තැන දුක නේ. එහෙනම් සංඥා වේදිත නිරෝධ සමපත්තිය කියන්නේ බුදුහාමුදුරුව පෙන්නන දුක නැති තැන. හොඳට මතක තියාගන්න. මේකට වචනේ තමයි සංඥා වේදිත නිරෝධ සමපත්තිය. සමාපත්තිය කියන්නේ සමවදිනවා කියන එක, කාලයක් පවතිනවා කියන එකයි. දැන් මේ ಗುಣ තමයි තියෙන්නේ සෝවාන් ඵලයේ තියෙන මේ ಗುಣ. සකදාගාමි ඵලයේ කියන්නේ මේ ගුණේ සංඥා වේදිත නිරෝධයක් තියෙන එතන. ඒ වගේම අනාගාමි ඵලය, රහත් ඵලය. මේ ඵල කියන ඒවා ඔල හැටි උකයි. හැබැයි මතක තියාගන්න සංඥාවක් නැතුණේ මෙතන, වේදනාවක් නැතුණේ නිරෝධ වෙලා. නිරෝධ වෙලා කියන්නේ සංඥාව නිරෝධ වෙනකොට සංඥාව උපාදාන වෙන්නේ. වේදනාව නිරෝධ වෙනකොට වේදනාව නැතුව නෙවෙයි වේදනාව උපාදාන වෙන්නේ. මේක තමයි ධර්ම ස්වરૂපය. දැන් මේ ධර්ම ස්වરૂපය වචනෙන් අල්ලගන්න, වචනෙන් තේරුම් ගන්න ගන්නේ අසාර්ථක උත්සාහයක් තමයි මේ විසාක සිටුවරයාගේ මේ ප්‍රශ්න මාලාව. ඒ ප්‍රශ්නමාලා ප්‍රශ්න වලට කොච්චර පැහැදිලිව ධම්මදින්නා මෙහෙණින් වහන්සේ උත්තර දුන්නත් ඒ උත්තර වලින් සැබෑ තත්ත්වය හොයාගන්න, මොකද මේ තර්කයක්, මේ උත්තර ප්‍රශ්න සාකච්ඡාව තර්ක කිරීමක්, තර්කයෙන් ධර්මයේ තේරුම් ගන්න බෑ. නමුත් මේ ප්‍රශ්න සාකච්ඡාව ධර්මයේ ඉගෙන ගන්න, බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිවරදිය හඳුනා ගන්න උදව්වක් වෙනවා. දැන් බලමු මේකට කොහොමද සංඥා වේදිත නිරෝධ සමාපත්තියට ශ්‍රාවකයේ සමවදින්නේ කියලා. නැහැ මේපත් වෙන්නේ කොහොමද? නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ කොහොමද කියලා ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගෙන් අහනවා. මේ රහත් මෙහෙණින් වහන්සේගේ උත්තරේ බලන්න. එවත් විසාකේනි, නිරෝධ සමාපත්තියට පැමිණෙනා වූ භික්ෂුවහට
මම නිරෝධ සමාපත්තියට පැමිණෙන්නේ යයි කියා හෝ මම සංඥාවේදිත නිරෝධ සමාපත්තියට සමවදිමි කියා හෝ මම නිරෝධ සමාපත්තියට සමවදිනෙමි කියා හෝ මෙබඳු සිතක් ඇති නොවේ. ඒ කියන්නේ ඒ වගේ තමන්ට දැනුමක් තියෙන්න බෑ කියන එකයි මේ. එහෙත් යම් හිතක් ඒ අවිතක්ක භාවය පිනිස පමුණුවයිද, ඒ කියන්නේ අවිතක්ක භාවය කියන්නේ මේ සංඥාව නිරෝධ වෙච්ච වේදනාව නිරෝධ වෙච්ච තැනටපත් වෙනවද, ඒ හිත නිරෝධ සමපත්තිය සමවදින්නන්ට පළමුවෙන්ම එසේ වඩන ලද්දේ වෙයි. ඒ කියන්නේ දැන් එතන මේ සමා නිරෝධ සමාපත්තියට සමවදින පුජ්‍යලයාට මම මෙන්න මේ විදිහට නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා ඉතල හිතන්නත් බැරිලු. හිතලා කරන වැඩකුත් නෙවෙයිලු මේක. ඒ වගේම නිරෝධ සමාපත්තියේ ඉන්නකොට ඔය කියන සංඥා වේදික නිරෝධ සංඥාව නිරෝධියටපත් වෙන්නේ නැතුව වේදනාව නිරෝධපත් තත්වයටපත් වෙන්නේ නැති හැම විටම මොන මොනවා හරි තමන් කරන කෘත්‍යයක් ඒක කියලා වැටහීමක් තියෙනවා කියලයි මේ ධම්මදින්නා මෙනින් වහන්සේ පවසන්නේ. එහෙම නැතුව කවදාවත් මේ සංඥාව වේදනා නිරෝධ සමපත්තියට සමවැදිච්ච අවස්ථාවේ දැනගෙනම මේ පුජ්‍යලයා කරනවා කියලා උත්තරයක් දුන්නා නම් මේ ප්‍රශ්නවල සමහර විට ඊට එහා අහන්න නැති වෙන්න පුළුවන් විසාක සිටුවරිය. මොකද හේතුව? එතකොට ධම්ම දින්නා කරන්නේ බොරුවක්. දැන් බලන්න, මුගක් අය වර්තමානයේ කියන මෙන්න මෙහෙමයි මම මේ වෙලාවේ හිතියේ නිරෝධී. දැන් මේ බොරුව කරන හැටි සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ශ්‍රාවකය හැමදාම කරනවා. මෙන්න මේ ක්‍රමයටයි මේක මෙහෙමපත් වෙන්නේ. මේවා එකක්වත් මෙතෙන්ට අදාළ නැති බවයි ඒ පුජ්‍යල භාවය තුළ පුජ්‍යල භාවයට විශේෂ කරුණක් වෙන්නේ නැති දෙයක් විදිහටයි ධම්මදින්නා මෙතෙන්දී පැහැදිලි කරන්නේ. ඒක හොඳට ගැඹුරෙන් තේරුම් ගන්න, ගැඹුරෙන් තේරුම් ගන්නවා කියන්නේ බොරු විශ්වාස නැති කරගන්න තමන්ට උදව් වෙයි. මොකද මේ විදිහට නැතු උත්තරයක් දුන්නා නම් මෙන්න මේ ක්‍රමයටයි දැන් කොහොන කෙනෙකුට රාවකෙකුට පුළුවන් මන් දැන් මෙහෙමපත් වෙනවා කියලා හිතලා කරන්න, ඒ වගේම හිතලා නැගිටින්න, හිතලා මේ தත්වෙන් අහක් වෙන්න, ඒ தත්වේ හිතිය කාලේ මැනගන්න මේ වගේ හැකියාවල් තියෙනවා කියන්නේ හැම විටම සංඥාව උපාදාන වෙන්න ඕනේ, ඒ කාලය තුල වේදනාව උපාදාන වෙන්න ඕනේ. දැන් එතනින් මේ උත්තරේ දීලා ධම්මදින්නා රහත් මෙණින් වහන්සේ ඒ පිළිතුර අවසන් කරනවා. දැන් අතනින් පස්සේ 16 වෙනි ප්‍රශ්නේ ඉඳලා ආය අහන්නේ අර විසාක සිටුවරයාට මේ தත්ත්වයේ මෙහෙම උත්තරයක් දුන්නට ඇත්තටම මෙයා මේ ගැන දැනුමක් තියද අවබෝධයක් තියද නැත්නම් බොරුවක් කරනවාද කියන එක තව විසඳගන්න ධර්ම රාත්‍රීය මට්ටමේ ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ අනුගමනය කරන ප්‍රශ්න වලක් තමයි ඔය 16 17 ආදී ප්‍රශ්න ටික. දැන් 16 වෙනි ප්‍රශ්නේ අහන්නේ විසාක සිටුවරයා මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියට පැමිණෙන්නා වූ මහණාට කවර ධර්මයක් පළමුකොට නැති වේද? ඒ කියන්නේ දැන් යා කතා කරගෙන ආපු විදිහම පරියාය අනුවනම් මොන ධර්මයේද නැති වෙන්නේ කියලා. කාය සංස්කාරද මුලින් නැති වෙන්නේ, වාක් සංස්කාරද මුලින් නැති වෙන්නේ, චිත්ත සංස්කාරද මුලින් නැති වෙන්නේ. ඒ කියන්නේ සංඥා වේදිත සංඥා උපාදානයක් නැතුව වේදනා උපාදානයක් නැති තැනකටපත් වෙන මේ බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්ති ගුණය තියෙන අවස්ථාවට කවුරු හරිපත් වෙනවා නම් ශ්‍රාවකේ නිකන් ශ්‍රාවකෙකුට බෑනේ එතකොට. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න එපා. ආර්ය ශ්‍රාවකෙක් ගෙනම් මේකේ හැකියාව ඉහෙලින්ම තියෙන්නේ රහතන් වහන්සේට. ඒ රහත් ඵලය තමයි මේකේ නියම தත්ත්වය. ඊට මෙහා අඩුලා අඩු ප්‍රමාණයකින් තියෙන ඒවා තමයි සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, ඒ වගේම අනාගාමි ඵලය කියන්නේ. දැන්
විසාක සිටුවරය අහන්නේ ධම්මදින්න රහත්මේනින් වහන්සේගෙන් ආර්යාවෙනි දැන් සංඥාවේදිත නිරෝධ සමපත්තියට ආර්ය ශ්‍රාවකය පත් වුණාම ඉස්සෙල්ලම හක් වෙන්නේ කාය සංස්කාරද වචී සංස්කාරද චිත්ත සංස්කාරද මේක ඉතින් අර අච්චර ගැඹුරු ප්‍රශ්නයක් 15 වෙනි ප්‍රශ්නේ වෙච්චි ගැඹුරු ප්‍රශ්නේ යටතේ මෙච්චර සුළු ප්‍රශ්නයක් අහන දැන් මේකට උත්තරේ දෙන්නේ ධම්මදින්න මෙහෙණින් වහන්සේ මුලින්ම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න වැදුනොත් ඒ කියන්නේ වේදනා උපාදාන නැති සංඥා උපාදාන නැති තැනකට ආර්ය ශ්‍රාවකයේ පත් වෙනවා නම් මුලින්ම අහක් වෙන්නේ මේකෙන් වාක් වචී සංස්කාරයි දැන් මුලින්ම අහක් වෙන්නේ වචී සංස්කාරයි දෙවනුව එයාගෙන් ඉවත් වෙන්නේ කාය සංස්කාරයි. එතකොට වචී සංස්කාර මුලින්මහක් වෙනවා, කාය සංස්කාර දෙවනුවහක් වෙනවා. අවසානයේට අහක් වෙන්නේ චිත්ත සංස්කාරයි. ඒ කියන්නේ කයේ තියෙන ඉස්සෙල්ලම වචනය හැදෙන සංස්කාර දෙක කියන්නේ වචනය බිහි කරන්නේ විතක්ක විචාර. මේ විතක්ක විචාර තුළ උපාදානය වීම තමයි මුලින්ම හක් වෙන්නේ. විතක්ක විචාර නැතුව යනවා. ඒ වගේම ඊළඟට ශරීරයේ මගේ කියන අදහස හක් වෙනවා. මේ සක්කාය දිටියක් වෙනව නෙමෙයි මෙතන මේ ශරීරයේ මගේ කියන එක සක්කාය දිටියක් වෙනව නෙමෙයි මෙතන එන්නේ මේක මේ සාමාන්‍ය මිනිස්සුන්ට හැමදාම සිදු වෙන ක්‍රියාවලියක් තියෙනවා මෙතන ඒක නිරෝධ සමාපත්තිය නෙමෙයි ඒක දුක නැති තැනකටපත් වෙනවත් නෙමෙයි ඒවා ඒක සාංශාරික ක්‍රියාවලියක් විදිහට සිදු වෙන දේවල් සාමාන්‍ය විදිහට දැන් මේ සංසිද්ධියම මේ පින්වතුන්ට අත්දකින්න පුළුවන් මේක මේ භාවනා කිරීමෙන් ලැබෙන්නේ නැතුව නිකන් ලැබෙන එකක් මොකද්ද මේ මුලින්ම වචී සංස්කාරයක් වෙනවා දැන් අනුපිළිවෙල කියනවනේ දෙවෙනුව කාය සංස්කාර තුන්වෙනුව චිත්ත සංස්කාර දැන් අපි බලමු ওই ක්‍රමෙමයි තියෙන්නේ සමත භාවනාවේ දැන් සමත භාවනාවත් දියුණු වෙනකොට රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියන ඒවා තුලත් තියෙන්නේ ඔය අනුපිළිවෙලමයි මුලින්ම ධ්‍යානයකට සමවදින්න යන කෙනා ඒ සමවදිනවනම් එතෙන්දී අහක් වෙන්න ඕනේ වචී සංස්කාර. දැන් සමත භාවනාව දියුණු වෙන්නේ වචී සංස්කාර ඉවත් වූ තැනක. මුලින්ම අහක් වෙන්නේ දෙවනුව කාය සංස්කාර. තුන්වෙනුව චිත්ත සංස්කාර අහක් වෙන්නේ. චිත්ත සංස්කාර අහක් වෙන්නේ හැබැයි ඕනම ධ්‍යානයක් තුළ ඒකාකාර සන්තතිකව ගලාගෙන යන උපාදාන පද්ධතියක් බවට සංඥා වේදනාව පත් වෙනවා. එතන හැබැයි දුක තියෙන උපාදානයක් නෙමෙයි. එන්නේ සංඥා වේදනාව දුක නැති උපාදානයක් බලන ඒ මොහොතේ දුක නැහැ අනාගතයකින් දුකක් හැදෙන්න පුළුවන් ඒ මොහොතේ විඳින දුකක් නැහැ එහෙම සංඥා වේදනා සියුම් උපාදාන රූපාවචර උපාදානයක් හෝ අරූපාවචර උපාදාන කාමාවචර නැහැ මෙතන ඒ කියන්නේ කාම තණ්හා යටපත් වෙනවා කාම අරමුණක් නෙමෙයි මේ නිමිත්ත කාම නිමිත්තක් නෙමෙයි රූප නිමිත්තක් හෝ අරූප නිමිත්තක් වෙලා වෙනත් විදිහකට කියනවා එහෙනම් ධ්‍යාන ලාභියට ওই විදිහටම සිදු වෙනවා හැබැයි කිසිම ධ්‍යානයක් තුළ සංඥාව වේදනාව නිරෝධයටපත් වෙන්නේ ඒ කියන්නේ උපාදාන ඉවත් වෙන්නේ බුදුහාමුදුරුවෝ තව ඔය සංඥාව වේදනාව ඒකාකාර උපාදාන සංතතියකට අහු වෙනකොට නමක් දෙනවා.
ඒක නිය විමුක්තියක්මයි. ඒ කියන්නේ දුක නැති තැනක් විදියට බුදුහාඳුරු පෙන්නනවා. ඒකට නම තමයි චේතෝ විමුක්තිය. චේත මෛත්‍රී චේතෝ විමුක්තිය. ආනාපාන චේතෝ විමුක්තිය. මෙහෙම වචන ඇහිලා ඇති. මේ චේතෝ විමුක්තිය කියන්නේ කාය සංස්කාරත් නැහැ චේතෝ විමුක්තියේ, වචී සංස්කාරත් නැහැ. චිත්ත සංස්කාර තියෙනවා. හැබැයි චිත්ත සංස්කාරවල දුකක් පහළ වෙන්නේ නැහැ. ඒක විමුක්තිය, දුක නැති තැනක්මයි. උපාදානයක් තියෙනවා. ඒක රූපාවචර හෝ අරූපාවචර උපාදානය. රූපාවචර මට්ටමේ උපාදානයක් හෝ අරූපාවචර මට්ටමේ උපාදානයක්. ඒකට නමක් දීලා තියෙන ධර්මයේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ නිවන නෙමෙයි, සංසාරය. සංසාර ස්වરૂපය. දැන් සමත භාවනා වඩලා හුඟක් දියුණු වුණාට පස්සේ ලබා ගන්න පුළුවන් දෙයක්. දැන් එතකොට එතනත් චේතෝ විමුක්තිය කියන එකත් චේතෝ විමුක්තියද මේ ධම්මදින්නා නිවන කියලා තේරුම් අරගෙන ඇත්තේ? එහෙම නැත්නම් බුදුහාමුදුරු පෙන්නපු සත්‍ය ධර්මයේද කියන ප්‍රශ්න එහෙම විසාකට විසඳ ගන්න ඕනේ ප්‍රශ්න. දැන් ඔයිට වැඩිය හැම මනුස්සයෙකුටම මේ අත්දැකීම තියෙනවා. නිින්ද යනකොට ඒකයි මං කිව්වේ මේවා මේ දැන් අද මේවා විසඳන්න බැරි ප්‍රශ්න කියලා. සාකච්ඡා කරලා විසඳන්න බෑ. දැන් හේතු විමුක්තිය නම් අර වගේ උසස් ගුණයක් තියෙනවා. දැන් සාමාන්‍ය මේ හැමදාම හැම විනියම මේ බණ අහන අයටත් හැමදාම ඊයේ නිින්ද කියන්නේ. දැන් බණ අහන බණ කී අහනකොට පෙළ කරන්නේ ඉන්දියන්නේ. ඔන් වෙන ඉන්දියන් තැනක් සිදු වෙන්නේ මේ සිද්ධියමයි. මගද සිද්ධිය. දැන් කාට හරි නිින්ද යන්න ඉස්සෙල්ලා හැමදාම ඔය නිින්ද තුල කාය සංස්කාරات නැහැ, වචී සංස්කාරات නැහැ, චිත්ත සංස්කාරات නැහැ. තාවකාලිකව විසන්දි වෙනවා. ඒක සාමාන්‍ය සංසාර ස්වરૂපය. නමුත් ඒක සදාකාලික වහක් වෙනව නෙමෙයි. දැන් නින්දකට ඉස්සෙල්ලාම නින්දකටපත් වෙන කෙනාට මුලින්ම නැති වෙන සංස්කාරය මොකද්ද කියලා හෙව්වොත් කාය සංස්කාර නෙමෙයි මුලින් නැති වෙන්නේ. අර චේතු විමුක්තියේදී ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ පැහැදිලි කරන අනුපිළිවෙලමයි මුලින්ම නැති වෙන්නේ. වචී සංස්කාර ඊළඟට නිින්ද යනකම්ම කාය සංස්කාර. කාය තේරෙනවා නම් කාය සංස්කාර තියෙනවා. සාමාන්‍ය පුජ්‍යලයකට සතිපට්ඨානේ වඩපු කෙනෙකුට කාය තේරිලා කාය සංස්කාරව නැතිව පුහුණුව ලබන්න පුළුවන්. පුහුණු වුණොත් හරියට. හැබැයි කාය නෙමෙයි එතකොට තේරෙන්නේ, මගේ කාය කියලා නෙමෙයි, ධාතු ස්වરૂපයක්. ඒ ධාතු ස්වરૂපය තේරිලත් බෑ. ඒ ධාතු වලට අන්තු මාත්‍රව ඇලීම් හෝ ගැටීම් නැතුව තියෙන්නේ. ඊළඟට නින්දදී නින්ද කියන එකටපත් වෙන්නේ චිත්ත සංස්කාර නැති වෙලා තමයි. එතකොට නින්ද කියන ස්වභාවික නින්ද කියන එකත් ඔය ගුණයට එනවනේ. කාය මුලින්ම වචී සංස්කාර නැති වෙනවා. ඊගාවට කාය සංස්කාර අවලංගු වෙනවා. ඊගාවට චිත්ත සංස්කාර නැති වෙනවා. ඔකට කියනවා මිනිසු කියනවා නිින්ද යනවා කියලා. දැන් ඉතින් ඔකෙන් විසඳිය හැකිද මේ සංසාර විමුක්තියයි නිින්දයි අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා? විසඳන්න බැහැ. මොකද නිින්දේ වෙනස. දැන් නිින්දෙන් නැගිටින්නේ කොහොමද? හැබැයි නිින්දෙන් නැගිටින්නේ මේ විසාක අහන 17 වෙනි ප්‍රශ්නයේ අනුපිළිවෙලමයි. බලන්න මේක 17 වෙනි ප්‍රශ්නය අහන්නේ මෙන්න මේ විදියටයි. දැන් ඒකත් හරියට උත්තරේ දුන්නා. ඒක ඉතින් මං කිව්වනේ නින්දෙත් තියෙන ඕකමයි කියලා. ඊට වැඩිය වෙනස්ව අර චේතෝ විමුක්තිය ලැබෙන සමාධි භාවනාවකත්
ඔය ගුණයමයි තියෙන්නේ. ඔය විදිහටමයි අනිත් පැත්තට ඒගොල්ලන්ගේ සමාධියෙන් චේතු විමුක්තිය නැති වෙන්නේ තමත භාවනාවේ. ඒ විදිහටමයි සාමාන්‍ය මිනිහෙක්ගේ නිින්ද ගිහිල්ලා ඇහැරෙන්නේ. ඒකින්ද මේක තර්ක කරලා විසාකට විසඳුම් ගන්න පුළුවන් ධර්මයක් වෙන්නේ නැහැ කවදාවත්. එහෙම හිතන කිසිම ශ්‍රාවකයෙකුට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නත් ලේසි වෙන්නේ නැහැ. එතකොට ඒකටයි අපි ධර්මයේ ඉගෙන ගන්න වෙන්නේ. බලන්න 17 වෙනි ප්‍රශ්නේ. මෙහෙම අහන්නේ විසාක. ආරායනි කෙසේනම් සංඥා වේද නිරෝධ සමාපත්තිය නැගී සිටීම වේද? දැන් බලන්න දැන් ඒකෙම ඉන්න සංඥා වේදනාව නිරෝධයටපත් වෙලා ඉන්න ඵල සමාපත්තිය නැත්නම් ඵලයක රෝවාන් ආදී ඵලයක ඉන්න කෙනා එහෙම දිගට ඉන්නේ. ඒකෙන් අහක් වෙන්නේ කොහොමද? අහක් වෙනකොට හැටි අනුපිළිවෙල අහන්නේ මේ. ඒ අහක් වෙනකොට මුලින්ම හටගන්නේ දැන් චිත්ත සංස්කාරද, මුලින්ම හටගන්නේ කාය සංස්කාරද, මුලින්ම හටගන්නේ වචී සංස්කාරද? ওই තුන අහනවා. දැන් බලන්න එතෙන්ද උත්තර දෙන්නේ ධම්මදින්න රහත් වහන්සේ. දැන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියක ඉඳලා ශ්‍රාවකයේ ඒකෙන් අහක් වෙනවා නම් අහක් වෙන්නේ මුලින්ම හටගන්නේ චිත්ත සංස්කාරයි. දෙවනු හටගන්නේ කාය සංස්කාරයි. තුන්වෙනි හටගන්නේ වාචී සංස්කාරයි. දැන් බලන්න යටපත් වෙච්චි අනුපිළිවෙලමයි මෙතන බලන්නේ. දැන් ඕක මතක තියාගන්න මුලින්ම චිත්ත සංස්කාර, දෙවනු කාය සංස්කාර, තුන්වෙනි වාචී සංස්කාර. ඔබ සමත භාවනාවක චේතු විමුක්තියේ ඉඳලා හක් වෙන වෙලාවෙත් ඔය අනුපිළිවෙලමයි තියෙන්නේ. ඒකත් අපි අහකට දාමු. මේ පින් උතුම් හැම දිනාටම මනුස්සයන්ට නිින්ද ගිහිල්ලා හැරෙන අනුපිළිවෙලත් ඕකමයි. නිින්දෙත් නිදාගෙන ඉඳලා නිින්දෙන් ඇහැරුණා කියන තැන ඒ සීමාවේදී මුලින් හටගන්නේ සංස්කාරය චිත්ත සංස්කාරයි. ඒකම තුල තමයි දැම්මාට මම මේ රැකියාවක් කරා නෙමෙයි, පාරය ඇවිදිනව නෙමෙයි, බණ අහනව නෙමෙයි, දන් දෙනව නෙමෙයි, නිදාගෙන හැරුණේ කියලා තේරෙන්නේ චිත්ත සංස්කාරයකට. නෑ මොනුත් රෝග වෙන්න බෑ හැරුණාට පස්සේ. නෑ හැරුණ හැටියේ තමන් ගැන තේරුමක් එන්නේ මුලින්ම මං මෙච්චර වෙලා නිදාගෙන හිටියා. ඒක තේරුණේ ශරීරයටද නෑ. ඒක වචනයට ගන්න පුළුවන් මුලින් බෑ. එහෙම නෙමෙයි මුලින්ම තේරෙනවන් තේරෙන්නේ චිත්ත සංස්කාරයක් විදිහට සිතට. ඊට පස්සේ දැන් මේ පින්වතුන්ට ඕන තරම් අත්දැකින් ඇති. දැන් නිදා ගන්නවා, ඇහැරෙනවා. ඇහැරුණාට පස්සේ දැන් මං ඉන්නේ ගෙදරද වෙන ගෙදරකද? මං නිදාගත්තේ බිමද ඇඳකද නැත්නම් භාවනා මධ්‍යස්ථානයකද බණමඩුවකද? එහෙම තේරෙන්නේ මොකක් වුණොත්ද? දැන් තමන් ඉන්න තැන, උන් හිටි තැන්, ඉන්න තැන තේරෙන්නේ. මොකද මේ හිතට ඉන්න තැනක් එක්ක ගනුදෙනුවක් නැහැ. මේ භෞතික ලෝකයේ ස්ථානයක් පිළිබඳ හිතට අදාළ නැහැ. චිත්ත සංස්කාර වලට අදාළ නැහැ ඒක. නාම ධර්ම වලට අදාළ නැහැ. ඉන්න තැන ගැන ස්වරූපයක් ඔය වචනයට එච්චර ගල්පලපාන්නේ වචී සංස්කාරවලට. දැන් මම ඇඳේද නිින්ද ගිහිල්ලා තිබුණේ? ඇඳේ උඩද නිින්ද ගියේ? බිමද නිින්ද ගියේ? අල්ලපු ගෙදරද නිින්ද ගියේ? වෙන තැනකද නිින්ද ගිහින් දැන් ඇහැරුණේ කියලා තේරෙන්න පටන් ගන්න තැන
සංස්කාරයක් තියෙන්න ඕන එක චිත්ත සංස්කාරයේ විතරක් වෙන්න බෑ. මොකද චිත්ත සංස්කාරයට එහෙම හැකියාවක් නෑ. නිදාගෙන ඉන්න තැන උන්හිකි තැන් තේරෙන්නේ කයට. මේ ශරීරය එක්කයි උන්හිකි තැන ලෝකයේ තීන්දු වෙන්නේ. එතකොට කාය සංස්කාර තමයි ඊගාවට ඇතු වෙන්නේ. එතකොට තමයි මට නිින්ද ගිහිල්ලා තියෙන්නේ අද ඇඳ උඩයි. මම මේ නිින්දෙන් ඇහැරියා. නිින්ද ගිහිල්ලා තියෙන්නේ කොහෙද ඇඳ උඩ? නැත්නම් සැටියේ. නැත්නම් බණ මඩුවේ. උපාරගම්මල හුඟක් වෙනවා. බණ කියනකොට නිින්ද ගිහිල්ලා ඇහැරුණාම තමයි තේරෙන්නේ මට නිින්ද ගිහිල්ලා තියෙන්නේ බණ මඩුවේදී කියලා. එහෙනම් දැන් මෙතෙන්දි තේරෙන්නේ බණ වඩුවේ නෙමෙයි අද බණ අහන්නේ ගෙදර. මේ බණ අහනකොට නිින්ද යනවා. ඇහැරුණාට පස්සේ තේරෙන්නේ මට බණ අහන්නේ ඉඳගත්තේ තැන නිින්ද ගිහිල්ලා තියෙනවා. එතකොට ඉඳගත්තේ තැන තේරෙන්නේ කාය සංස්කාර තියෙනවා. කාය තේරෙන්නේ. කාය තේරෙනකොට කාය තේරෙනවා කාය විඥානේ වැඩ කරන්න. කාය විඥානේ වැඩ කරනවා කියන්නේ අර උන්හිදි තැන් තේරනවා කියන එකයි. ඊට පස්සේ තවත් ඔය නිින්දෙන් ඇහැරෙනකොට මේක වේගෙන් වෙන්න පුළුවන්. නමුත් අනුපිළිවෙල මේකයි. ඒ අනුපිළිවෙලේදී අවසානයේදී ඇති වෙන සංස්කාර තමයි වචී සංස්කාර. වචන බිහි කරන්න පුළුවන් වෙන්නේ නිින්දෙන් හුඟක් පස්සේ. එතකොට අනුපිළිවෙල චිත්ත සංස්කාර, කාය සංස්කාර අවසානයේ හට ගන්නවා වචී සංස්කාර. ඔන්න නිින්දෙන් අවදි වෙන ප්‍රමාණය. ඒ වගේම අර සංඥාවේදිත නිරෝධයෙන් නැගිටින ක්‍රමයක් මේ අනුපිළිවෙලමයි. දැන් ඕක නිසාවෙන් තමයි දැන් ඔය ඉඳගෙන භාවනා කරන උඟක් අයට සැබෑවම අර ගෙදර ඇඳේ සිදුවෙන ක්‍රියාවලියම සාමාන්‍ය නිින්දමයි සිදුවෙන්නේ. ඒගොල්ලන්ගේ චිත්ත සංස්කාරවල මුලින්ම හටගන්නේ මොකද? දැන් භාවනා කරගෙන යනවා. භාවනා පුටුවර නිින්ද යනවා. නිින්ද ගිහිල්ලා ඇහැරෙනකොට අර භාවනා පුහුණු කරලා ලබාගත්ත අත්දැකීම් අනුව එතනම පහළ වෙන භාවනා උපක්ඛිලේශයක් හින්දා අර තීන මිද්ද කියන උපක්ඛිලේශය හින්දා අර චිත්ත සංස්කාරය තුළ මට නිින්ද ගියා කියලා නෙවෙයි තේරෙන්නේ. දැන් මොනිහටම තේරෙනවා මට මෙච්චරලා නිින්ද ගිහිල්ලා තිබිලා දැන් එහැරියේ කියලා. අර භාවනාවේ උපක්ඛිලේශද, ඒ කියන්නේ තීන මිද්ද උපක්ඛිලේශය රවට්ටනවා. අර බහුඟක් භාවනා කරන අයට මට නිින්න ගියා නෙමෙයි මෙච්චර වෙලා භාවනා කරා. ඊට පස්සේ යාට දෙනවා භාවනා කරලා තියෙන්නේ අද භාවනා මධ්‍යස්ථානේ බුදුගෙයි. භාවනා පුටුව උඩ, හාන්සි පුටුව උඩ, පිළකයට ඇඳ උඩ. ඒ තේරෙන්නේ කාය සංස්කාර. ඊට වචී සංස්කාර. ෆෝන් එක අරගෙන අදත් මම පැය දෙකක් භාවනා කරා කියලා තමන්ගේ අර හොඳම හිත සම්පප්පලාප හිතවතාට ප්‍රකාශ කරනවා. මොනහඬුවේ පහළ වෙන්නේ නින්දෙදි ගොඩ එන්න ක්‍රමයේ. දැන් ඕක නිසාවෙන් විසාකට කවදාවත් පුළුවන් වෙයිද ධම්ම දින්නා කියන මේ පැහැදිලි ධර්මයක් ධම්ම දින්න රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් එයා ඇත්ත කිව්වට විසාකට තීන්දුව ගන්න පුළුවන් නේ? එහෙනම් එයාටත් බැරි නම් මේ පින්තුන්ගෙත් ඔය භාවනා ගැන ගන්න තීන්දුව ඔක්කොම ඔය වගේ මනස්ල. මොකද මේ ගැඹුරුම තැන, ඒ ගැඹුරුම තැන සාමාන්‍ය දිවිසෙනෙකුටත් තියෙන නින්දේ ස්වરૂපයට සාමාන්‍ය රැවටෙන්න පුළුවන් හැකියාව වැඩි නේද? දැන් ඔයදී අහක් කරගන්න ටිකක් උදව් වෙන්න තමයි අපි වැඩියෙන්
සක්මන් භාවනාවම උගන්නන්න. මොකද බහුතරයක් ඔය කියන මුලාවට පත් වෙනවා. අර ඉඳගෙන නින්දට කාය සංස්කාර සංසිඳෙන්න පුළුවන් නින්දේදී. වචී සංස්කාර සංසිඳෙනවා. චිත්ත සංස්කාර නැතුව යනවා. ඕකට අර විදර්ශනා උපක්ඛිලේශ කියන ධර්මතා වංචනික ධර්ම ලස්සනට කාලයක් භාවනා කරන්න කෙනා ගෙනියන. ඒකෙන් මිදෙන්න ධර්මය ගැන දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් අර බොරුව කර කර හැමදාම යනවා. අවසානයේ කුරුදු වෙලා තියෙන්නේ යා. අද්ගානන සමත භාවනා කරලත් මේකටපත් වෙනවා. භාවනාවේ සමත භාවනාවේ වැදගත් ප්‍රතිඵලය තියෙන චේතෝ විමුක්තිය. ඒක චිත්ත සංස්කාරයක්. චේතෝ විමුක්තිය නෙවෙයි කියන්නේ හොර නින්ද. ඒක හින්දා මේ වංචනිකයි. එන්නේ ටික ඉගෙන ගන්න. ඔය ඉඳගෙන පැය ගණන් භාවනා කරන්න ආස හිතන අය මේ ගැන තරගලිමත් වෙන්න. සක්මන් භාවනාව එපා වෙලා ඉඳ ගැනීම හොඳයි කියන අය ගැන වැඩියෙන් තරගලිමත් වෙන්න. මොන සක්මන් භාවනාවේ මේ උපක්ඛිලේශයට එච්චර බලයට එන්න බෑ. බලයට එන්න දෙන්නේ නෑ. මොකද කාය සංස්කාර සංසිඳව ගන්න බෑ එකපාරට. මේ කාය සංස්කාර සංසිඳුනම කය තේරෙන්නේ නැති වුණොත් විතරයි ඔය මුලාවකට වංචනික ලෙස දාගෙන වැටෙන්න පුළුවන් ශ්‍රාවකේ. දැන් එතකොට ඒකත් අහනවා. ඒ කියනවා දැන් විසාක සිටුවරයාට එච්චර පළක් වෙන්නේ නැහැ. 17 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ අහනවා ඊගාට. ඔය 18 වෙනි ප්‍රශ්නේ තමයි දැන් කවර ධර්මයක් මම ඇත්තට මෙච්චර කරලා තියෙන්නේ බැලුවම ආර්යයන්නි සංඥා වේදී නිරෝධ සමාපත්තිය නැගී සිටි භික්ෂුවට කවර ධර්මයක් පළමු කොට උපදීද? කාය සංස්කාරද, වචී සංස්කාරද, චිත්ත සංස්කාරද කියලා නැහන්නේ. එතකොට ඒකේ අනුපිළිවෙල දෙනවා. ඔය දැන් බලන්න 19 වෙනි ප්‍රශ්නේ දිහා. ඒකෙදී අහන්නේ ආර්යාවෙනි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය නැගී සිටිනා වූ මහාන කෙනේ ස්පර්ශයෙන් කවරක් ස්පර්ශ කරයිද? ඔන්න දැන් ඊට වෙදී ගැඹුරුයි හැබැයි. ස්පර්ශයන් අතරින් මොනවද ස්පර්ශ වෙන්නේ? මොනවටද එයාට තේරෙන්නේ? දැන් නින්දෙන් ඇහැරුණු මිනිහට නම් නින්ද ගියා කියලා ස්පර්ශ වෙනවා. සිහිනති වෙච්ච කෙනාට මොකක්වත් හිතා ගන්න බැරි මොකක් වුණාද දන්නේ නැහැ කියලා ස්පර්ශ වෙනවා. ඒ වගේ දැන් මෙතන ගැඹුරින් අහනවා. ස්පර්ශ කියන්නේ මේ මනසට තේරෙන මනෝ ස්වභාවය ගැන අහනවා. මේක ටිකක් ගැඹුරුයි. දැන් මොනෝ ස්පර්ශයේද මොනෝ ගැනද නිරෝධ සමාපත්තිය කෙනෙකුට නැගී හිටියම ඔය චිත්ත සංස්කාරවල සිතට තේරෙන්නේ කියලා නහන්නේ විසාක සිටුවරය. අර දැන් නිින්ද ගිය මිනිහෙකුට නම් තේරෙන්නේ මම මට නිින්ද ගියා කියලා. ওই වගේ මනස් ගාත ටික. අර හොරට භාවනා උපක්ඛලීසයට වැටිච්ච භාවනා කරලා භාවනා අභ්‍යන්තරේ නිින්ද ගිය කෙනා හැරුණා තේරෙන්නේ කොහොමද? නිින්ද ගියා කියලා නෙමෙයි යාට තේරෙන්නේ මම මෙච්චර වෙලා භාවනා කරලා හිටව වෙලාවක් බලනවා. පැය ගාණක් කියනවා. හරි හොඳයි. අද හුඟක් වෙලා භාවනා කරලා. මේවයි ස්පර්ශ වෙන්නේ. දැන් ඒ වුණාට දැන් ඕකට වැඩිය වෙනස් දෙයක් විය යුතුනේ නිරෝධ සමාපත්තියේ ඉන්න කෙනෙකුට. ඒ කියන්නේ සංඥාව වේදනාව උපාදානයෙන් තොර වූ තත්වයක ඉඳලා කමටහනේ එයා ආයේ සංඥා වේදනා උපාදාන තත්වයට පත් වෙන අවස්ථාවේදී එයාට තේරෙන මානසික ස්වરૂපය ගැනයි විසාක අහන්නේ ධම්ම නින්දිනා මෙනින් වහන්සේගේ. එතකොට දෙන පිළිතුර තුල තියෙන්නේ ඇවැත්නි විසාකේනේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි භික්ෂුවකට ස්පර්ශ තුනක් ස්පර්ශ කරනු ලැබේ. මේ ස්පර්ශ වර්ග තුනක් එන්න පුළුවන්. මොනවද කියලා කියනවා. ශුන්්‍යතා ස්පර්ශය. ඒ කියන්නේ
අනිමිත්ත ස්පර්ශය අප්‍රහිත අප්‍රණහිත ස්පර්ශයකින් තුනයි. ඒක පාලියෙන් තියෙන්නේ ශුන්‍යතෝ පස්සෝ අනිමිත්තෝ පස්සෝ අප්‍රහිනතෝ පස්සෝ. මේ කියන්නේ මොකද්ද? ශුන්‍ය තා ස්පර්ශය ශුන්‍යතා වා දීකේක වර්තින ධර්මයි. පිළකේ වර්ධව තේරුම් ගන්න තියෙන්නේ ස්පර්ශ තුනක් එන්න පුළුවන්ලු. අර මට නිින්ද ගියා කියන මගේ දැනුමක් නෙවෙයි මේ කියන්නේ. ඊට වැඩිය වෙනස් දෙයක්. මේ ශුන්‍යතෝ ස්පර්ශෝ. ශුන්‍යයි කියන්නේ මොකද්ද? මෙතන මේ ශුන්‍ය කියන වචනය ධර්මයේ හුඟක් වෙලාට භාවිත කරන්නේ සත්පුජ්‍යල භාවයෙන් ශුන්‍ය වෙච්ච තැන. සත්පුජ්‍යල භාවයේ රඳාපවතින්නේ අකුසල් මුල් තුන එක්කයි. රාග දේශ මොහ එක්කයි. එහෙනම් මේ ශුන්‍යතෝ ස්පර්ශය කියන එක පැහැදිලි කරන්නේ මේ ධම්මදින්න රහත් මෙණින් වහන්සේ. දැන් රහතන් වහන්සේ කෙනේ රහත් ඵලයේ ඉඳලා සාමාන්‍ය තත්වයකට හැරෙනවා නම් මනස. ඒ රහත් ඵලයේ ගැන දැන් චිත්ත සංස්කාර නැති වෙලා මේ එතන සංඥා වේදනා දෙක නින්දදී වගේ අහෝසි වෙලත් නෙමෙයි සංඥා වේදනා දෙක අර චේතු විමුක්තිය වගේ සමත භාවනාවෙන් ලැබෙන චේතු විමුක්තිය වගේ ඒ ගලාගෙන යන සංතතියකට අහු වෙලත් නෙමෙයි මේ. ඒකේ උපාදාන නැති වෙච්ච තැන. ඉඳලා ඉස්සරහට එනකොට යා ඉස්සරහට යන්න යනවා නම් ඵලයෙන් නැගී හිටිනකොට මුලින්ම තේරෙන දේවල් ගැනයි මේ කියන්නේ. ඒ කියන්නේ ශුන්‍යතා ස්පර්ශය. ශුන්‍යතා කියන්නේ රාග දේශ මෝහ නැති තැනේ ස්වરૂපිය ගැන යාට වැටහීමක් වෙනවලු. අන්න පළවෙනි එක. ශුන්‍ය කියන්නේ මෙතන වෙන ශුන්‍යයක් නෙමෙයි රාග දේශ මෝහ වලින් ශුන්‍යයි. එතකොට අනිමිත් ස්පර්ශය ලැබෙනවා. මේ අනිමිත් ස්පර්ශය කියන එක හුඟක් පැටලෙන තත්ත්වය. නිමිත්ත ස්පර්ශයක නිමිත්ත කියන්නේ ඇහැට පේන දැන් මේ ඇහැට පේන අරමුණේ තියෙන්නේ චක්කු නිමිත්තක්. කනට ඇහෙන ශබ්දය තුල තියෙන්නේ නිමිත්තක්. ශබ්ද නිමිත්ත. උපතින්දීන් ගාන විඥානේ හරහායන එකත් නිමිත්තක්. කොහොම උපතින්දී වල නිමිති. එතකොට අපිට උපතින්දී මනෝ ඉන්ද්‍රියට එන ඕනම ධම්ම ස්වරූපයක් ඒක නිමිත්තක්. මේ අනිමිත්ත අනිමිත්ත ස්පර්ශයලු ලැබෙන්නේ අර කියන සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් ඉවත් වෙනකොට. දැන් නිමිත්ත හා අනිමිත්ත කියන එකේ අර්ථය දැනගෙන අනිමිත්ත කියන්නේ නිමිත්තක් නැති තැනක් නෙවෙයි. නිමිත්තක් නැති තැනක නිින්දක් නිින්දේදී ඉන්නේ නිමිත්තක් නෑ. ඒකෙන් හින්දා අර භාවනා කරලා ත්‍රිනිමිද්ද උපක්ලේශයටපත් වුණාම නිමිත්ත තේරුම් බේරුම් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට හිතේ අනිමිත්ත අනිමිත්ත සමාධිය කියලා වර්ණනා කරන අය ඉන්නවා. ඒක වටිනවා. හේදී අනිමිත්ත මේ අනිමිත්ත කියන එක දන්නේ. දැන් ඇහැට රූපයක් පේනකොට ඒ පේන එකේ තුල නිමිත්තක් තියෙනවා. සංසාරගත සත්‍යයට ඒ නිමිත්ත තුල අන්තර්ගත වෙලා තියෙනවා රාග දේශ මෝහ කියන අකුසල් මුල් වලින් එකක් හෝ කීපයක්. එතකොට ඇහැට කනට නාසයට දිවට කයට මනසට එන අරමුණක රාග දේශ මෝහ ආදී ගුණ එකේ අකුසල් මුල් වල සංකලනයක් එක්ක ඒවා යටපත් නොවිච්ච, ඒ කියන්නේ රාග දේශ මෝහ මූලයන් අකුසල මූලයන් යටපත් නොවිච්ච පුද්ගලයෙකුට ඕනම අරමුණක් එනකොට ඇහැට කනට නාසයට දිවට කයට මනසට ඒක නිමිත්ත වෙනවා. ධර්මීය අනිමිත්ත කියන්නේ ඒ අරමුණේ නිමිති ස්වરૂපයක් තියනවා. ඒකේ කලවමක් නැහැ. ලෝභ දේශ මොහ නැත්නම් රාග දේශ මොහ.
මේ රාග දේශ මෝහ මූලයන් නැති තැනක අක්‍රීය කියන්නේ නැති වෙලා විනාශ වෙච්ච තැනක හට ගන්න යටපත් වුණත් හරියන්නේ නැහැ මේක ලෝභ දේශ මෝහ යටපත් වෙච්ච නිමිත්තක් නෙමෙයි මේ කියන්නේ ලෝභ දේශ මෝහ විනාශ වෙච්ච තැනක ඇතිවන නිමිත්ත අනිමිත්තයි ඒකෙන් ඇතිවන සමාධිය සිතේකංකම අනිමිත්ත සමාධියයි එන රාග දේශ මෝහ එකයි මේ ගැටලුව තියෙන්නේ එතකොට ශූන්‍යය කියන්නේ මොකද්ද මෙතන ශූන්‍යය ස්පර්ශ වෙනවා කියලා රාග දේශ මොහ නැති තැනක තියෙන ලක්ෂණය ඒ ගුණය එයාට අවබෝධ වෙනවා කියන්නේ ස්පර්ශ වෙනවා අනිමිත්ත කියන්නේ රාග දේශ මොහ වල සම්බන්ධය නැති නිමිත්තක් වෙනවා ඒක මෙන් දන්නේ නැහැ ඉස්සෙල්ලා ඒ කියන්නේ ඒක නිකන් ඉන්නකොට තේරෙන එකක් නෙමෙයි. ඒ වෙලාවේ එයාට එන ස්පර්ශය. මොකද අර සංඥා වේදිය වේදනා කියන දෙක උපාදානිය අත්‍යරිච්ච තැන ලැබෙන ගුණය. නිින්දදීම ඕව නැහැ. චේතෝ විමුක්තියදී ඒ වගේ වුණ නැහැ. ඊළඟට තියෙන අනික් ස්පර්ශය තුන්වෙනි එක තමයි අප්‍රණිහිත. ඒ කියන්නේ මේක රාග දේහ දේශ මෝහ නැති සත්පුජ්‍යල භාවයක් නැති විශාල ලෙස පැතිරී තියෙන දැන් චේතෝ විමුක්තිය තුලක් තියෙනවා සියලුම සත්වයන්ට මෛත්‍රිය හෝ කරුණාව ආදී දේවල් මේකත් එහෙම එකක් ඒ වගේ පැතිරිච්ච ස්වරූපයක් තියෙනවා හාස්පත පැතිරිච්ච ස්වරූපයක් තියෙනවා රාග දේශ මෝහ ඒ නිමිති තුල අන්තර්ගතක් නෑ මෙන්න මේ ගුණ ටික තමයි තියෙන්නේ කියලා ධම්ම දින්නා මෙහෙණින් වහන්සේ උත්තර දෙනවා. ඉතින් දැන් එතන හරිය තර්කානුකූලවත් හරි ශාස්ත්‍රීය මට්ටමෙනුත් හරි මේ කියන්නේ දැන් විසාක සිටුවරයට සිදු වෙනවා ධම්ම දින්නා මේ පැහැදිලි කරන ඒවා අනුව එයා ලබලා තියෙන්නේ එයා භාවනා කරලා හෝ සතිපට්ඨානිය වඩලා බුදුහාමුදුරුව වෙන්න කමටහනක් වඩලා හොර නින්දකටපත් වෙලත් නෑ. ඒ වගේම බුදුහාමුදුරුව දෙන කමටහන් වඩලා රූපාවචර චේතෝ විමුක්තියයි සංසාර විමුක්තියයි දෙක පටලෝගනත් නෑ. ඔය වගේ තීන්දුවකට නම් දැන් ඈ හැකි පහදිලිව විසාක සිටුවරයට. නමුත් ප්‍රශ්න විඳ ගන්න බෑතව. දැන් ඊගාට අහනවා තව තව දේවල් බලන්න ඊගාව ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නේ අහන්නේ ආර්යයන් සංඥා වේද නිරෝධ සමාපත්තියේ නැගී සිටියා වූ භික්ෂුවක් සිත කුමකට නැමුණේ වේද කුමකට හැඟුණේ වේද කුමකට බර වූයේ වේද මේ දැන් සිතක මේ නිරෝධ සමාපත්තිය ඕනේ නැහැ. දැන් මොනෝහරය ඇහෙන් රූපයක් දැකලා සිතක් හටගන්නවා. ඒකේ මොනෝහරි ස්පර්ශ වෙනවා. දැන් අපේ ස්පර්ශවල තියෙන මොනවද? ශූන්‍යතාවද නැහැ. සත්වබුද්ධල භාවය නිර්මාණය වෙන. විදිහට තමයි අපිට පේන්නේ. පේන එකේ බිහි වෙනවා. පේනකොටම. එතකොට ඒක ශූන්‍ය නෙවෙයි. ඇහෙනකොටම අපිට ඇහෙන එකේ බිහි වෙනවා. ඇහෙන එක තමයි මම ඒක ශූන්‍ය නෙවෙයි. රසවත් දැනෙනකොට විඳින එක බිහි වෙනවා. එතකොට ශූන්‍ය නෙවෙයි. ඒ වගේම දැන් පොට්ටබ්බයක් දැනනකොට කයේ ස්පර්ශයෙන් විඳින එක බිහි වෙනවා. එතකොට ශූන්‍ය නෙවෙයි. සත්පුජ්‍යල භාවයක් තියෙනවා. මේ ටික හදන්නේ අර ලෝභ දේශ මොහ කියන අකුසල් මොන. මේවා තියෙනවා නම් කොහේ හරි තැඟ වෙලා තියෙද? ඊයා යට තියෙද්දි අලෝභ දේශ මොහ වලින් හැදුවත් ශූන්‍ය වෙන්නේ. ඒ කියන්නේ කාමාවචර කුසලයේ හෝ රූපාවචර කුසලයේදී ශූන්‍ය වෙන්නේ. දැන් මනසෙන් ගත්තේ අරමුණ උනත් මට කල්පනා වෙනවා කියන තැන ශූන්‍ය ගුණයක් නෑ. ඒ කියන්නේ කල්පනා වෙන එකේ බිහි වෙන හින්දා හිතන එකේ බිහි වෙන හින්දා හිතන විටම ඔන්න
ශූන්‍ය නෑ කියන එකේ තේරුම. දැන් ওই தත්තේ උඩ දැන් අපි හිතමු මොනවහරි දෙයක් අපිට ඇහැර පේනකොට වුණත් ඒ පේන ස්පර්ශයේ අනුවණේ අපිට ඒ දේ ගැන යමක් වෙන්නේ. දැන් එහෙමනම් මේ 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 தත්තේම අර මුලින් උත්තර දුන්නට ධම්ම දින්න රහත්මෙනින් වහන්සේ මේ උත්තරේ සමාහෙට විසාකර තේරෙන්නේ නැති හින්දා වෙන්න පුළුවන් මේ නැවත අහන්නේ. එයා අහනවා මෙහෙම විදියට මේ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින භික්ෂුවකට දැන් මුලින්ම ඇති වෙන චිත්ත සංස්කාරයේ සිත කුමකට නැමුණේ වේද කුමකට හැරුණේ වේද කුමකට බර වූයේ වේද කියලා එක සමාන වචන වලින් අහනවා. මොකද වචනෙන් කතා කරලා විස්තර බැරි නේ. වචන තුනකින් මේකට අහනවා. ප්‍රශ්නේ වචන තුනකින් අහනවා. මේ කියන චිත්ත සංස්කාරයේ නැ කියන්නේ සංඥා වේදික නිරෝධ සමාපත්තිය නැගී සිටින චිත්ත සංස්කාරයේ තුලින් බිහි වෙන අලුත් මානසික ස්වરૂපිය මොන විදිහේ දෙයකට බර වෙලාද තියෙන්නේ? මොන වගේ දෙයකටද හැරිලා තියෙන්නේ? මොකකටද නැමිලා තියෙන්නේ? එහෙනම් ඔබ නිකන් හිතන්නකො මේ පින්වතුන් කවුරු හරි කෙනෙක් දැන් ඇඳුම් වලට ආකයි කැමති. එතකොට ඇඳුමක් දකින්න ඇහැට දැකේ හැටිය ඒ දැක්මත් එක්කම තමන්ගේ මනස් ස්වરૂපය වෙනස් වෙන්නේ කොහෙටද? කොයිකටද බර වෙන්නේ? ඇඳුම් මෝස්තර වලටමයි. මොනවටද හැරෙන්නේ? ඇඳුම් මෝස්තර වලටමයි. ඒ වගේම මොනවට නැමෙන්නේ? ඇඳුම් මෝස්තරවලට. ඒ වගේ දැන් තමන් රූපී කරන තමන් ඉස්සෙල්ල ඉඳලා පුහුණු කරපු මනෝධර්ම අනුව අපිට වර්තමානයේ ඇහැට කනට නාසයට එන ඕනම අරමුණක් බර වෙන්නේ තමන්ගේ ඉස්සර තියෙන හැදියාව ස්වરૂපය ආකල්ප දිට්ටි මතයි. දැන් ඔය වගේ වුණාම දැන් ඔය ස්වરૂපය තියෙන්න බෑනේ. අර රහතන් වහන්සේ කෙනෙක් ගිහින් දැන් එහෙම නැත්නම් සෝවාන් ඵලයේ ඉඳලා ඵලයේ ගුණ විඳිමින් ඉන්න ශ්‍රාවකයෙක් ඒකෙන් අහක් වෙනකොට ඕක වෙන්නත් බෑනේ. දැන් ඒ වගේ ආර්ය ගුණ තියෙන අයට මොකද වෙන්නේ මේ වගේ මේ සංදි ස්ථානයේදී කියලා අහනවා විසාක. හැබැයි අහන්න ඕන දෙයක් නෙමෙයි ඉස්සෙල්ලම ඔය 20 මේ 29 වෙනි ප්‍රශ්නයේදී ධම්මදින්න රහත්මෙනින් වාසේ ඇත්තටම මේකට උත්තරය දෙනවා. මෙතෙන්දිත් දැන් ආයේ උත්තරයක් දෙනවා. විසාක අහන හින්දා කුමකටද නැමුණේ කුමකටද බර වුණේ හැරුණේ මොන වගේ ස්වરૂපයකටද මනස කියලා අහපුවම දෙන උත්තරේ වෙන්නේ නිවනට බර වුණා. නිවනට නැමිච්චි. ඒ කියන්නේ විමුක්තියට බර වෙච්චි විමුක්තියට නැඹුරු වෙච්චි දෙයක් තමයි මෙයාගේ හිතේ තියෙන්නේ. ඒ කියන්නේ නිමුක්තිය කියන්නේ මොකද? රාග දේශ බෝහ නැති නිමිත්තකට බර වෙලා තියෙනවා. ඒ වගේම රාග දේශ බෝහ නැති සත්ත්ව ස්වરૂපයක් නැහැ. එතකොට ඒ වගේ පුජ්‍යල භාවයකුත් නැහැ. අන්නේ කියන ගුණයට බර වෙලා තියෙනවා. ඔය සත්ත්ව පුජ්‍යල භාවය නැති ගුණේ තියෙන්නේ කාටද? නිවන තුල තියෙන ධර්මයක් ඒක. එහෙනම් නිවනට බර වෙලා තියෙන නිවනට නෙමෙනවා. නිවන පිළිබඳව යොමු වෙනවා. මේ සංසාර විමුක්තියට තමයි මෙයා බර වෙන්නේ. එතකොට ඒක තමයි මේ උත්තරේ. ඔන්න දැන් බලන්න ඔය 20 වෙනි ප්‍රශ්නය ඔතෙන්ට ආවට පස්සේ නම් විසාක සිටුවරයට තවත් ඔය පරියායෙන් අහන්න දෙයක් නෑ. දැන් මේ ඇහුවේ මොන පරියායද? මේ සංසාර විමුක්තිය ගැන ඇහුවේ. දැන් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර එක්ක ඉදිරියට තියෙන මේකෙන් දැන් අහන්න තියෙන ප්‍රශ්න ටික ඉවරයි. දැන්
සංසිඳෙන්නේ අවසානයේ නිවන තුල තියෙන්නේ මොකද්ද? නිවන හඳුන්වන්නේ කොහොමද ධර්මයේ? සංඥා වේදිත නිරෝධ සමාපatti ලෙසයි. වේදිතිය වේදනාව. සංඥා වේදනාව නිරෝධ වෙච්ච තැනයි. මම කියවන වේදනාව නිරුද්ධ වෙච්ච තැන වේදනා පත්‍ය තණ්හානම් තණ්හා නිරුද්ධ වෙනවා. තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති තැන දුක නැහැ. දැන් එහෙනම් තව පරීක්ෂා කරගන්න ඕනේ වෙලා තියෙන නිසාකට මේ 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 කතාව වල වේදනාව ගැන එහෙනම් තවත් ගැඹුරට යන්න ඕනේ. වේදනාව කියන එක හරියට තේරුම් අරන්ද තියෙන්නේ. දැන් වේදනාව හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන අත්දැකීම ලැබුවා ශ්‍රාවකේ. දැන් සංඥාව ප්‍රශ්නයක් නැහැ. දැන් සංඥාව කියන එකත් තණ්හාවට උදව් වෙනවා. හැබැයි වේදනාව කියන එක ප්‍රත්‍ය නොවි තණ්හාව හැදෙන්නේ නැහැ. දැන් මේ ගැන මේ පින්වතුන්ටත් ඉස්සර බණවලදී නිකම් මේ සංඥාව තණ්හාව එක්ක තියෙන සම්බන්ධය පැහැදිලිව දේශනා කරපු එක තැනක් තමයි බුදුහාමුදුරන්ගේ දේශනාවල කලහ විවාද සූත්‍රයේ. මේ දුක නැති තැන, දුක නැති අරමුණක ස්වરૂපය, නසඤ්ඤ සංඤී, නවිසඤ්ඤ සංඤී, නෝපි අසඤ්ඤී, නවිභූත සංඤී, ඒවං සමේතස්ස විභූත රූපං සංඥා නිදානානි ප්‍රපංච සංකා. මේක මම උගන්වලත් ඇති බණ කියලත් ඇති ඕන තරම් මේ පිළිවන් පොතකුත් ඒ බණවලම පොතකුත් තියෙනවා. මේ අවසානයේ මේ ගාථාවේ තියෙන අවසාන පදේ ආයෙ මතක් කරොත් සංඥා නිදානානි ප්‍රපංච සංකා. මේ සංඥාව තමයි නිදාන වෙන්නේ. ප්‍රපංච කියන්නේ තණ්හා දික්ති මානවට. මේක තමයි ප්‍රපංචය. සංසාරයේ තියෙන ලොකුම ප්‍රපංචය මේකයි. තණ්හාව දික්ති මාන. දැන් වේදනාව පත්ති වෙලා තණ්හාව කියන දේ හට ගන්නවා, සංසාරයේ දුක හට ගන්න. සංඥාව නිදාන වෙලා වේදනාව හට ගන්න. බලන්න පැහැදිලි කිරීම දෙකක්. මොකද මේ චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා. දැන් මේ සංඥා එක්ක ගනුදෙනු කරන්න ගැන මොකවත් අහන්න විචාකාට ඉතුරු වෙලා නැහැ. එක්කෝ එක ගැන එයාගෙන නොදන්නකම වෙන්න පුළුවන්. මොකද එයා ශ්‍රාවකේ. ඒතර ධම්මදින්නා රහත් වෙනින් වහන්සේගෙන් තව මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙච්ච විචාක සිටුවරයට ඊගාවට අහන්න ඕන. දැන් මෙයා කතා කරානේ සංඥාවේ වේදිත නිරෝධ සමාපත්තිය කියලා වුණ කිව්වා, ඒවා කිව්වා. එහෙම කිව්වා නම් වේදනාව ගැන හොඳට දැනගන්න එපා. එහෙනම් වේදනාව සම්බන්ධව තව ගැඹුරු ප්‍රශ්න පෙළා ඔය 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට එනවා. ඒකෙදි අහන්නේ මොකද්ද මුලින්ම? කතිපනේය වේදනාති. ආර්යාවෙනි වේදනාව කී ආකාරයේද? බොහොම තරලයි. ඔන්න 21 වෙනි ප්‍රශ්නේ. දැන් මේ යන්නේ වෙන පරියාය. දැන් වේදනාව ගැන ගැඹුරින් අහන්න යනවා. මොකද මේ සංඥා වේදනා චිත්ත සංස්කාර වෙලා තියෙනවනම් සංඥා වේදනා නිරුද්ධ වීමෙන් සංසාර විමුක්තියේ ගුණ ලැබෙනවනම් ඒ වගේ ශ්‍රාවකයෙකුට වේදනාව ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ප්‍රශ්න පෙළෙන් ප්‍රශ්න පරියායවල් අවසන් කරනවා. ඊටක සිටුවරයා බලන්න ඊගා ප්‍රශ්න ටික. දැන් අපි ලබන පොයට තමයි දැන් කාල වේලාව ගිය හින්දා මේ 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වේදනාව ගැන හන්ති. ඉතින් තම තමන්ටත් මේ පැහැදිලි කරපු දේවල් එකතු කරගෙන තමන්ගේ ඔය පුහුණු ඉදිරියට ගෙන යන්න
මොනෝහරි තමන් තීන්දු කරනවා නම් ධර්මය ගැන ඒක තමන්ට හානියට හිටිනවා. මොකද මේ පුහුණුව තුළ තමන්ට තේරෙන දෙයක් තියෙන්න බෑ. තේරුණොත් එක්කෝ වේදනා උපාදාන වෙන්න ඕන නැත්නම් සංඥා උපාදාන වෙන්න. තේරුම කියන එකයි අවබෝධය කියන එකයි දෙක. දැන් මෙතෙන්දිත් ඕනේ අවබෝධ වෙන එක හැම දෙයක්ම අවබෝධ වෙන්න නෙමෙයි බුදුහාමුදුරන්ට ඕනේ. සංඥා වේදනා උපාදාන නැති තැනක අවබෝධය. මේක මේ අවබෝධය තුල බිහි වෙන දිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය වෙනවා නම් මේ. ඒක නිසා වෙන් තමන්ගේ කමඨාන තුල ඔබට යන්න පුළුවන් මාර්ගයක් තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. තමන්ගේ එක එක මති මතාන්තර වලින් ඉගෙනගත්ත විෂය කරුණු වලින් තර්ක විතර්ක වලින් වෙන්නේ මොකද්ද? තර්ක විතර්ක ආවොත් විතක්ක විචාර උපාදාන වෙලා වචී සංස්කාරවත් සංසිඳෙන්නේ. මුලින්ම මේ හැම එක නින්දට යනකොට මුලින්ම හක් වෙන්නේ මොනවාද? වචී සංස්කාර. එහෙනම් තර්ක කර කර රාගච්ඡා කර කර ධර්මයේ ඉන්න මිනිසුන්ට අහක් වෙන්නේ නැත්තේ මොකද්ද? වචී සංස්කාර. ඒකින්ද බුදුහාමුදුරු පෙන්නන තර්කයෙන් නිවනක් නෑ. තර්කයේ තියෙන්නේ වචී සංස්කාර තියෙන තැනකම. කොහේද තර්කයක් තියෙන්නේ? එතන තිය ඇතුලේ ඉන්නේ කවුද? විතක්ක විචාර. හැබැයි විතක්ක තර්කයක් නැති විතක්ක විචාර තියෙන තැනක් තියෙනවා. ඒක කාමාවචර නෙමෙයි රූපාවචර. විතක්ක විචාර තියෙන්න පුළුවන් තර්කයක් නැතුව. එතන අකුසල් 10 නැහැ. ඒක තමයි රූපාවචර පළවෙනි ධ්‍යාන. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පළවෙනි ධ්‍යාන. හැබැයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ඒවා මේ උපාසක උපාසිකාවන්ට කාණිවෙල් එකේදීත් ලැබෙනවා. අමතක කරන්න එපා. ඔය පල්හෑලි ගියවනකොට සම්පප්පලාප ගියවනකොට දිහින්නෙත් ඔය ගුණෙමයි. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. හැබැයි ඒවා ධ්‍යාන ගුණ නෙමෙයි. ධ්‍යාන ගුණෙන්න ඕන එනකොට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා දිහින්න ඕනේ. තව කොන්දේසි දෙකක් තුල කොන්දේසි දෙකකට යටත් මොකද්ද? විවච්චේව කාමේ විවච්චේව අකුසලේ. කාමේ නැති, කාමේ නැති අකුසලේ නැති, අකුසල් 10 නැති. කාමේ නැති වෙනකොට පංච නීවරණ යටපත් වෙනවා. එතකොට අකුසල් 10ක් විතක්ක විචාර ප්‍රීති සුඛේ ගග්ගතා තියෙන තැන තමයි ඔය පැහැදිලි කරේ. නමුත් ධර්මයේ කතා කරා කියලා විතක්ක විචාර අහක් වෙන්නේ නැහැ. විතක්ක විචාර තියෙන තාක්කල් වචී සංස්කාර තියෙනවා. ඒකින් අප තමන්ගේ මත හදනවා කියන්නේ විතක්ක විචාර වලට තමන්ගේ අත්දැකීම ගන්න පුළුවන් කියන එකයි. වචී සංස්කාර සංසිද්ධිච්ච තැනක නෙමෙයි ඒක තියෙන්නේ. වචනයට ගන්න පුළුවන් දෙයක් තියෙනවද? එතන සත්‍ය නෑ. බුදුහාමුදුරුවෝ පෙන්වන සත්‍ය නෑ. මොකද හේතුව? බුදුහාමුදුරුවෝ දේශනා කරන සත්‍ය ලැබෙන ක්‍රමය මුලින්ම ඉවත් විය යුතු දේ තමයි වචී සංස්කාරය. ඒකින්ද රංගපාන ටික රංගපාන නැතුවම කමටහන වඩන්ඩ විශේෂයෙන්ම විතක්ක විචාර වලට රුපියල් 7 ඩොලර ලැබෙන එක ඇත්ත තමයි. නමුත් විතක්ක විචාර තියාගෙන සංසාර විමුක්තිය හොයන්න යන්න එපා ශ්‍රාවකයේ. ශ්‍රාවකයා විනාශ වෙයි. මේ ධර්මය ගැන ඉගෙනගෙන නොකළ යුතු දේ අහකර. දැන් ඒවට මේ සූත්‍ර වැදගත් වෙනවා. මිසක් තමන්ට තව තවත් විතක්ක විචාර වැඩි කරගන්න මේව යොදා ගන්න යන්න ලිපා. ඉතින් මම හිතන්නේ දැන් අපි කතා කරා මේ චුලේ දල සූත්‍රයේ ප්‍රශ්න ගොඩා. සමහර විට අපිට
ලබන පොය දවසේ මේ ඉතුරු ටික එක පරියායයි තව තියෙන්නේ. දැන් යන්නේ වේදනාව, මේකත් වැදගත් දෙයක්. උගාක් අය බොරුවට රැවටන දෙයක්. මේ වේදනාව කියන එක අනුව තමයි ඔක්කොම ප්‍රශ්න ටික සංසාරේ තියෙන්නේ. මොකද දුක තණ්හාව ඇති කරන හේතුපත් වෙන්නේ වේදනාවයි. වේදනාව අනුව තමයි සංසාරය නිර්මාණය වෙන්නේ. එහෙම අපි බලමු ඊගා පොරේ දවසේ ධම්මදින්න රහත් මෙහින් වහන්සේ විසාකට සාකහන ප්‍රශ්න අනුව මේ වේදනාව පිළිබඳව ලබා දෙන ධර්මානුකූල අර්ථකථන ටික මොනවද කියලා. ඒක තමන්ටත් වැදගත් වේවි. ඉතින් අද දවසේත් මේ අෂ්ටාංග සීලය සමාදන් වෙලා හරි නැතුව හරි ඒ තමන්ගේ සමාධි හා ප්‍රඥා ශික්ෂාවට උදව් වෙන ඒ භාවනා දීලා තියෙන සතිපට්ඨාන භාවනාව, සක්මන් භාවනාව හෝ වෙනත් සතිපට්ඨාන භාවනාව පුහුණු කරන්න හැමදෙනාම අදිස්ථාන කරගන්න ඒ තුලින් යන ක්‍රමයක් තමයි මේ සංස්කාර සංසිඳුණ ක්‍රමය. එකෙන් ලැබෙන ඵලයක්. ඉතින් මේ හැකියාව, ශක්තිය, ධෛර්යය හැමදිනාටම හැකික්මනින් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දින ධර්මදේශනාව අවසන් කරනවා. ප්‍රශ්න සාකච්ඡා වෙනද වගේම දෙකට පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අර වැඩක් නැති තර්ක විතර්ක ඇතුළත් වෙන තමන්ටත් හානි වෙන අනුන්ටත් හානි වෙන විදිහේ ප්‍රශ්න අත්හැරලා ප්‍රායෝගිකව මේ පුහුණුවේදී තමන්ට විතඳ ගන්න බැරි ගැටලු තියෙනවා නම් ඒ වෙනද වගේම ලිඛිතව දන්නන්න නැත්නම් අපිට වැඩසටහන පවත්වනකොට මේ මයික් ඔන් කරලා අහලා ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.